අද දවසේ අපි මෙවැනි පුණ්‍ය කටයුත්තක් කරද්දී අපිට විවිධ ආධාර දෙනවනේ උපන්දින සාද අංජලි මිස මතක් කරන්න ඕන අංජලි මහත්මියත් අපිට උදව් කරා රවීන්ද්‍ර මහත්මියා සුසිල් අමරසිංහ සුනේත්‍රා කුමාරි මහත්මිය අසංගා මහත්මිය මහත්මිය දීපානි මහත්මිය දීප්ති මහත්මිය මෙල්බර්න් ඉඳලා ඔයගේ අයත් අපිට උදව් කරනවා ඉතින් ලොකු සපෝට් එකක් දෙනවා ඉතාලියේ ඉඳලා අපි මතක් කරන්න ඕන අපි हाउ दे अब अपने नितर में उदाहरण करने नाली का अपना नंदु महात्मीय ये वाकी आया तब अपने उदाहरण हो जिंग सहन ने फिर से कभी तक कुछ वेलाई ना विदेश का तो वेलाई ना जिन नाम नौकरी वाटे उपदान ना हाथे वाटे में मैं देवल उड़ दाए कत्ते लबादी ने उपग गया बाला ने पच्चर सात्रु तक गया मैं दरुवांगे मोहनु दिया देख कर पास से मैं बाला ने इन वेदी विनद आट बीम वो मारुएंग वाड़ी लाइट बुआय अज लसन वाड़ी लाइन ने सातुरु කොහොමද සතුට බෙදා හදාගමුද අපි දෙන්න වෙනද බිම නේද වාඩි වුණේ අද උඩ වාඩි වුණා දැන් බිම වාඩි වෙච්ච එක අමතක වෙයිද අමතක වෙන්නේ නැහනේ ඒකනේ හරි අපි මේ අයත් එක කතා කරමු අපි කොහොමද දැන් සතුට දැන් වෙනද බිම වාඩි වෙලා ඉගෙන ගත්තේ දැන් අද සතුටුයිද කොච්චර සතුටුද ගොඩක් සතුටුයි අහස තරම් महात्मा අන්දින ඇඳුම දිහා බලන්න. හැබැයි මේ වීඩියෝ එක බලන අයට දැනෙවි සමහරක් කියලාට මේ ඩෙස්බංකු 20ක් 30ක් නෙවෙයි 100ක් 200ක් උනත් හදලා දෙන්න පුළුවන් මේ වීඩියෝ බලන අයට. අපි ආදරණීය මිනිසුන්ට අපි ආරාධනා කරනවා. බලන්න මෙවැනි මිනිසුන් මේ දහම් පාසල් වෙනුවෙන් උදව් කරනවා නම් ඔබට කොච්චරනම් මීට වඩා කරන්න පුළුවන්ද? එන්න. අපි අපේ අයට උදව් කරමු. සමෙන්ද මොකද තියෙන්නත් අවශ්‍යයි. මේ සතුට මිල කරන්න පුළුවන්. මේ බෑ අරහෙ. කොච්චරද කියලා? ඔව් අම්මා. තමන්ගේ පුතා ගැන එදත් කතා කරා. අම්මට සමහර පුතාල ගැන මට කෝලෙනවා. දැන් අද දවසේත් කතා කරා. එක පුතේ මට අද උදෑසන අම්ම කෙනෙක් එනවා. මේ වීඩියෝ එකත් එල්ලස ටීවී දුන්නානිකාව තියෙනවා බලන්න. මේ අම්ම කෙනෙක් එනවා. අම්මා දරුවත් එක්ක ඉන්නවා දරුවට පිස්සුන අම්මට අහන්නනවලු විදින් අඬනවා ඇවිල්ලා කන්නවත් නැහැ අද උදේටවත් කන්න නැහැ ඉගරයට කෑවෙත් නැහැ පුතේ මගේ දරුවා වුරුදු 42යි මේ දරුවට පිස්සු කියනවා බෙහෙත් දුන්න අහන්නෙත් නැහැ ගෙදර ගිය තුලේ දොර වහ ගන්නවා ආයෙ ටිකක් කරලා එළියට එනවා ආයෙ එක එක දේවල් කරනවා මට පුළුවන් නම් උදව් කරන්න කියලා ආවා ඒක අම්මා කෙනෙක් එහෙම අඬනවා දරුවේ නිසා දරුවෝ කාර කන්න වෙලා අරක්කු බීලා සිගරට් බීලා පිස්සු පිස්සු කියලිනවා කියලා තමයි මට කියන්න වෙන සාපාසාවේ. හැබැයි මේ අම්මා අද සතුට වෙන්නේ එහෙම දේවල් දෙකලා නෙමෙයි. තමයි පුතා අසරණ වූ දරුවන් පිරිසකට දහම් පාසලට දෙස්බම් කොටික හදලා දෙනවා දැකලා තමන්ගේ පුතා මේ වගේ වැඩක් යාළුවෝත් එක්ක එකතු වෙලා හැමෝම එකතු වෙලාගෙන කරනකොට අම්මට මොන වගේ සතුටක් දැනෙනවද? වීඩියෝ එක ගන්න කප්පී ඉතාලි පොඩම දැනෙනවා. පොඩක් සතුට වෙයි තවත් මේ වගේ දේවල් කරන්න යට ශක්තිය දෙන්නේ බෙන්ජි ප්‍රාර්ථනා කරනවා. අම්මලගේ ආශිර්වාදය එසේමසේ ආශිර්වාදයක් නෙවෙයි. උඹ මතක තියාගන්න. මේ මිහි පිට මේ අපේ දරුවා ආගෙන ඉන්නවනะ. දහම් පාසල් දරුවෝ කලබල වෙනවද? නෑ. නේද? අත්පුඩිය ගන්න කවුරුත් එක්ක මම දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය ලෙස කටයුතු කරා හම්බෙගමුව ශ්‍රී සෝමානන්ද දහම් පාසලේ රයිට් මගේ දහම් පාසල අංකකට ගෙනාවා මීට අවුරුදු ගානකට උඩදී රයිට් ඒ නිසා මම කියන දේ දැන් අහන්න ඕන අහනවද ආයෙ සැරයක් ගන්න පුඩියක් හරි දැන් ඔබට අපි ඩෙස්බංකු ලබා දුන්නා යමෙන්ද මහත්මයා අතුරු පවුලේ කවුරු තැවිලා අපි දැන් දෙන ඔබට පොත් කට්ටලිය අපි හැමෝටම දැන් බෙදමුද? චමින්ද. අපි මෙහෙම බෙදමුනේ. හොඳයි. අපි රෝහන් මහත්මයාටත් එන්න ආරාධනා කරනවා මේ ස්ථානට එන්න කියලා. අපි බෙදමු. මේ දරුවනේ මේක අහන්න. අහගෙන ඉන්නවද?
right. හොඳ දරුවෝ වගේ අද ඉඳලා හැම දෙයක් මොමන්ට් ඉස්සලා කිව්ව නේද? අම්මනාද කිව්වේ? උදේ හවස බුදුන් වඳින අය අත උස්සන්. උදේ හවස ඇත්ත වශයෙන්ම මේ අපි අහන්නේ බුදු පිළිමයක් ඉස්සරහා. කිසිම කෙනෙක් බොරු කියන්න බෑ. බොරු කියලා අහුවෙන්නත් එපා. ඇත්තරම උදේ බුදුන් හවස බුදුන් වඳින අය අත උස්සන්. බොරුවට එපා. බොරු කිව්වොත් මොකද වෙන්නේ? ඇත්තරම හවස බුදුන් වඳිනවද? හයි. हाँ बुधुंग अंदर इतने मल खड़ने बुधुंग अंदर होने हरे 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 दें ऐसे बोलते उदय दें पल्ला रजा उदय बुधुंग अंदर आया उदय पहाड़ दिए ना कटिया तो उसान उदय पहाड़ दर नेकिट्टे का माँ पहाड़ दिए ना कटिया उन्नद मेहनत वाल से वैर दिच्छी तैना आपे गामट आपे लामाइंट आपे मिनुस सुन्टे එක්කෙනෙක් ආ එහා පැත්තේ කොහෙද එයා අර අතෝසල දින කවුද කොහෙන්ද මෙහෙද ඈ නෑ මං කියන්නේ ගම කොහෙද හන්දනේ අක්කෙනෙක් දෙන්නෙක් ඉන්නෝනේ උදේ බුදුන් අදිනවා අනේ දෙයියනේ ඉල්ලීමක් කරනවා උදේ පාන්දර මේ දරුවන්ට බුදුන් අදින්න දෙන්න නැකිට්ට ගමන් යන්න ඕන කොතනද කියලා දන්නවද මං අද මේ රහස් කියලා දෙනවා දැන් අද දවසේ දැන් මේ වීඩියෝ එකට අප්ලෝඩ් වෙච්ච ගමන් ඕවත් මිනිස්සු මගේ දුරකට නැවතුම් වෙනවා राइट मम्मी रहस्य किया देने रहस्य किया ने मैं जीविते हरिकास कर मैं हाँ ना आसावे बलने पर वो सियालों में दागे डाले आने नो इसलिए मगे दिया बलागे नहीं मांग किया ना दिया हाँ राइट मैं हाँ ना अधिम पासे राइट दें बोरंदू आ देने यानी मगते बोरंदू बोरंदू कोतने इंदर में बोरंदू देने හැබැයි බල කරනව නෙමෙයි මේ ආගමක් පතුරනව නෙමෙයි මගේ බුද්ධ ආගම තමයි හැබැයි ආගමක් පතුරනව නෙමෙයි අපි හැදෙන්න ඕන පුතේ අපිට වැරදි දිතන් තියෙනවා ඒක අපි හදාගමු නේද උදේ හෙට උදේ ඉඳලා හෙට සඳුදා හරිද සඳා නේද හෙට උදෑසන බුදුන් වඳින්න ඕන වඳිනවද නැද්ද වඳින කටිය අතුස්සන් හෙට උදේ ඒ කියන්නේ සේරම වඳිනවා රයිට් හවසට බුදුන් වඳින කටිය අතුස්සන් जीवित पटांगण प्रोजेक्ट गाने वेला पोर्ति बाधि अभी चमें अभी अर्धन कोई खंडा सील मुदर अंट पोत बाधि विलस टीवी यूट्यूब नालिका लंका नालिका अतरी विलस टीवी यूट्यूब नालिका विशेष यूट्यूब नालिका अतरी अमृत अद्यम दिन नालिका वक्त अभी रटवटा मे वेटसरा दिया अभी करना वेटसरा अद अभी मे वे वेडसान पमना करा मिनसुंट हदवतटाई अभी कथाकरा उलवटाई कथाकरा मिनसुंट इका गुरु शोभन दाल मिन रवटन अभी सूदा नमने इन सतम वेल्लास टीवी अद दवस अभी मे गम अंटे वील मे विद्यट अभी पुलवन विद्य उदरा मे दवस समारक नगर वाल प्रदेश अभी दिन समहराय अर हिटा निदाल इन दर्व सियाल बाधे अभी अमतर दर्वने कविल अभी वर्ष अभी मेन आंसर बाधे असु मिथन आप
හොඳයි අපි ඒ ටික ලබා දුන්නා අපි දැන් සූදානම් වෙනවා අද දවසේ අපි මේක ප්‍රථම වතාවට කරන්නේ අපි දේවාපියන්ටත් මේක මතක් කරන්න ඕන මේ දරුවන්ට මතක් කරන්න ඕන මේක හාහාපුරා කියලා ලංකාවේ ප්‍රථම වතාවට තමයි මේක කරන්නේ අපි මේක තේ දෙකේ මට ඊයේ හැමදාම මට උදේ පාන්දරට ඇහැරෙනවා තුනම හාරට ඉදර ඇහැරලා එක එක දේවල් ඔළුවට එනවා එක එක නිර්මාණ දේවල් ඔළුවට එනවා උදේ පාන්දර තුනම හාරට ඇරුණාට පස්සේ මේ රටේ මිනිස්සු වෙනුවෙන් මේ රටේ මේ සමාජය වෙනුවෙන් එක එක දේවල් නිර්මාණ වෙනවා ඒ නිර්මාණය වෙච්ච දේවල් පළපැදියම් වුණාට පස්සේ ඒ වෙන්නේ එකක් දෙකක් ගොඩක් එනවා එකක් දෙකක් මම කරන්න සූදානම් අද දවසේ ලංකාවේ ප්‍රථම වතාවට මේ කරන්න යන්නේ මේ නිවහන්ස අවසරයි ඔබ වහන්සේගෙන් අපි අද දවසේ අපි මේ කැටගෙන ආවේ ඇයි? හයි, ඒක නක් කියන්න. හයි, කෑ ගහන්න බෑ. බඩගිනිනම්? බඩගිනිද? බිස්කට් එකක් දෙන්න ඉතින්ලා මකන්න. කකා වැඩේ කරමුද? පොඩි ළමයි ආනන්ද මල්ලී. කොහොමද? ආ තියෙනවා. එන සපෝට් එක කිමුනේ? අපි ගෙනහලා දින්නේ කෑම තියලා. එහෙනම් තුට්ටක් කිමුද? ඒකනේ මටත් බඩගිනි පොඩ්ඩක් කිමු. මට බඩගිනි දැනනකොට ඔබට ඔබේ බඩගින්න මට දැනනවා. ඒකින්ද පොඩ්ඩක් කිමු. කමන්නේ නැහැ. හරි. මම කියන්න ආවේ අපි විදේශගත වෙලා ඉන්න අපේ සෞර්ධ හිතවතුන් දුක් මහන්සි වෙලා හම්බ කරන සල්ලි මේ රටේ අහිංසක දුක් විඳින මිනිස්සුන්ට එවලා අපි මේ වෙනකොට නිවාස ව්‍යාපෘතියක් ලංකාව පුරාම ක්‍රියාත්මක කරයි. හැම දුප්පත් මිනිස්සුෙකුටම ගයක් හදන්න අපි තීරණය කළා ඉවරයි මේ වෙනකොට. හැම ගමකම ලංකාවේ තියෙන හැම ගමකම අපි හදන්න සූදානම්. ඒකට වැඩපිළිවෙල අපි සතුව දිනනවා. අපි පුංචි ග්‍රෝ එකක්. අපි මම මාධ්‍යවේදී. මම රටේ ජනාධිපතිත් නෙවෙයි, අගමැතිත් නෙවෙයි, ඇමති කෙනෙකුත් නෙවෙයි, මන්ත්‍රී කෙනෙකුත් නෙවෙයි, නිකම්ම නිකම් මාධ්‍යවේදී විතරයි. right? නමුත් අපේ ප්ලෑන් එකක් තියෙනවා. මේ රටේ මිනිස්සු වෙනුවෙන් කතා කරන අපේ අයිතියක් තියෙනවා. ඒ නිසා දුක් විඳින මිනිස්සු අපිට මේ වෙනකොට මගේ කාර්යාලයට දින ලියුම් ලියුම් එනවා දවසට 40ක් 50ක් 60ක් 70ක් 80ක් 100ක් පයින්නවා. දවසකට ලියුම් ඉල්ලන්නේ නිවාස නැහැ, විවිධ ප්‍රශ්න. ඒ නිසා අපි ප්ලෑන් එකක් කරා. ප්ලෑන් එකක් හැදුවා. මේ රටේ හැම නිවසක්ම හදන්නට නැති නිවාස නැති අයට නිවාස හදන්නට. ඒ වැඩ පිළිවෙල අපි සතුව දිනනවා. ඒ නිසා ඒ මිනිස්සුන්ට දැනනවා නම් මේ අසරණ මිනිස්සු ගැන අපට දැනෙන්නත් ඕන. අපි අසරණ මිනිස්සු ගැන අපට දැනෙන්න ඕන. මේ ළමයින්ට දැනෙන්න ඕන. මේ අහන්න පුතේ ඔබ ওই ලස්සනට ඇඳන් හිටියට අද අපි ඔබ ලස්සනට ඇඳගෙන යන්න අපේ කාලේ දෙවුනේ නැහැ. තනි කලිසම ඇඳගෙන පස්ස ඉරණු කලිසම ඇඳගෙන තමයි අපි පාසල් ගියේ. එක කලිසමයි එක ෂර්ට් එකයි. යටට බැනියමක්වත් නැතුව අපි ඉස්කෝලේ ගිය කාලේ තවමත් මතකයි. චින්තේට සපත්තු දෙකක් අපි දාලා නැහැ. මම දාලා නැහැ. අපි කියන්නේ මම දාලා නැහැ. පාසල් යන කාලේ අපර සපත්තු තිබුණේ නැහැ. අපි අපර තිබුණේ බාර දෙකක් එකක් ගෙවිලා යටිය මොනවාද මේ විලුඹ ගල් ඇනනවා. right? පැන්සල දෙකට කඩලා නෙවෙයි හතරට කඩලා අපි පෑන් කපුව ගහලා තුවාලෙ වෙද්දි මෙතන තුවාල වෙනවා. පෑන් කපුව ගහලා තමයි පැන්සලෙන් අපි ඉගෙන ගත්තේ. right? පෑන් කපුව ගහලා කොටයිනේ පැන්සල. බලන්න අපේ දරුවන්ට අද කොහොමද කියලා. මගේ දරුවන්ටත් එමයයි. දෙයන්න පිට පැන්සල් 100ක් නම් 100ක් හම්බ වෙනවා. හැබැයි අපි ඉගෙන ගත්තේ එහෙම. right? පයින් ගියේ බෑග් එක ජීවිතේට දාලා නැහැ. සොපින් බෑග් එක 150යි. 150යි සොපින් බෑග් එක පුදුම විදියට අරසා කරා හතරට අටට නමලා පොත ගණන් පොත ඇස්සේ දාගෙන තමයි පොත් ටික මම අරසා කරගන්නේ සොපින් බෑග් එක නැති වෙයි කියලා කවුරුත් ගණී කියලා පොඩි වෙයි කියලා හතරට අටට විතර නමලා ගණන් පොත ඇස්සේ දා ගන්නවා ඊට පස්සේ උදේ පොත් ටික දාගෙන ගෙනියන්නේ right එහෙම තමයි අපි ඉස්කෝලේ ගියේ එහෙම ඉගෙනගෙන අපේ දරුවන්ට කොච්චර සපස්සුම් තියනවද කියනකො දැන් එහෙම අයටත් සමහරක් ඉලට ඉගෙන ගන්න බැරි වෙලා තියෙනවා සපස්සුම් කොච්චර දුන්න එනිසා අපේ දරුවෝ නියම ඉල්ලීමක් කරන ඔබ ඉගෙන ගන්න. ඉගෙන ගත්තොත් විතරයි මේ රටේ තැනක් තියෙන්නේ. හැබැයි සමහරක් අට ඉගෙන ගත්තත් තැනක් නැති අවස්ථා දිනවා. හැබැයි මේ પરම්පරාවට ඒ පරිසරය හදන්න ලොකු වෙහසක් ගන්නෝ අපේ ඉන්න પરම්පරාව. right? එනිසා ඔබට ඉල්ලීමක් කරන ඔබෙන් ඉල්ලීමක් කරන විශේෂයෙන්ම හොඳට ඉගෙන ගන්න කියලා. ඉතින් මම කියාගෙන ආවේ මේ අපට උදව් කරන ඕනේ විදේශගත වෙලා ඉන්න මිනිස්සු. එතකොට මේ චමෙන්ද මහත්මලා විවිධ අය උදව් කළා අපි නිවාස හදනවා. ඉතින් මේක රටට ආදර්ශයක් දෙන්න හිතුණා මට. අනිකාට උදව් කරන්න ඕන අපි. පුණුවන් විදියට. පැන්සලක් තිබුණොත් දෙකට කඩලා හරි දෙන්න ඕන. අපි ඒ කාලේ දුන්නා. හරිද? දැන් ඉන්නටත්, ඒ කියන්නේ ඉන්නට කියන්නේ ඉඩමටත් රණ්ඩු වෙනවා. තාත්තා පුතා මරනවා, පුතා තාත්තා මරනවා, අම්මා පුතා මරනවා.
හස්බන්ඩ් වයිෆ් මරනවා, වයිෆ් හස්බන්ඩ් මරනවා, දරුවෝ ෆලෝ කරනවා, හම්බ වෙච්ච ගමන් ටොයිලට් එකට දාලා යනවා දරුවෝ. ඒ වගේ සමාජයක් නෙමෙයි සමාජ තියෙන්නේ. රුපියල් 100ටත් මිනිහ මරනවා. එහෙම සමාජයක් තියෙන. ඒක නිසා අපට ඕන එහෙම සමාජයක් නෙවෙයි. අපට ඕන සාධාරණව ජීවත් වෙන්න පුළුවන් සමාජයක් ගොඩනගන්න. ඒ නිසා තමයි අපි මේ දරුවන්ට දහම් පාසල් යනට ඒ අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කළා. ඒ විදිහට මේ හදාගෙන හදාගෙන යන්නේ. ඒ නිසා මේ දරුවන්ට උගන්වන්න ඕන අනිකාට උදව් කරන්න. මං පටන් ගන්නවා ඓතිහාසික වෙල්ලස්ස පුරවරේ රන්දෙනිය කියන පුංචි ගම්මානයේ මේ ආරාමයේ භූමියේ සිට අද ලංකාවේ තියෙන සියලුම දහම් පාසල් වලට ආදර්ශයක් වෙන විදියට වැඩක් පටන් ගන්න. ඒක තමයි අද මම මේ කැටයක් දෙනවා. මේ කැටේ අද ඉඳලා අවුරුද්දක් ඇතුළත හැමෝම රුපියලක් එන්න පුළුවන්, රුපියල් දෙකක් එන්න පුළුවන්, 10ක් එන්න පුළුවන්, 5ක් එන්න පුළුවන්, Tamanට පුළුවන් විදියට අවුරුද්දක් ඇතුළත මේ කැටේ පුරවන්න ඕන. පුළුවන්ද? කවුද පුරවන්නේ? හැමෝම පුරවනවද? ඔබ පුරවන්න කොහෙන්ද සල්ලි? අම්මා කුලි වැඩ කරනවා, තාත්තා කුලි වැඩ කරනවා නේද පුතේ? මාමා කුවට කොහොම කරන්නේ? නෑ. අම්මා කුලි වැඩ කළා, තාත්තා කුලි වැඩ කළා. සමහරක් වෙලාවට ඔබට දෙනවා පොත් ගන්න, විවිධ දේවල් ගන්න, රුපියල් 2ක් 10ක් 15ක්. ලොකු ගණන් නෙවෙයි මේක ඉතිරි කරන්න. මෙහෙම තමයි අපි හුරු කරන්න වෙන්නේ දරුවන්ට. නැත්තම් මේ වැඩේ කියලා දෙන්න අමාරුයි. නැත්තම් ඉතිරි කළා මේ දහම් පාසලෙන් ඉතිරි කරලා සියලුම දරුවෝ එකතු කරගෙන මේ වැඩේ කරන්න ඕන වෙන නිසා. ඒ සල්ලි වලින් ලංකාවේ ප්‍රථම වතාවට දහම් පාසල් දරුවන්ගේ ප්‍රධානත්වයෙන් දහම් පාසල් දරුවෝ රුපියලෙන් රුපියල එකතු කළා. මේ ගමේම අන්ත අසරණ පවුලකට නිවසක් හදන්න ආරම්භයක් ගන්න ඕන. තේරුණාද? නිවසක් හදන්න ඕන. හැම අවුරුද්දකට සැරයක් මේ කැටේ අපි ලබා දෙනවා. හැම අවුරුද්දකට සැරයක් නිවසක් හැදෙන්න ඕන මේ දහම් පාසලේ. ඒ දහම් පාසලේ දරුවෙක්ගේ නිවසක් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. මෙතන ඉන්න දරුවෙක්ගේ ගියක් නැතුව දුක් විඳින අසනෝ දරුවක් පවුලක් වෙන්න පුළුවන්. ඒ පවුල අපි තෝරලා දෙන්න. ඔබද මේ තෝරන්නේ, අපි තෝරන්නේ. අපි තෝරලා ඒ පවුලට ඒ නිවස හදන්න අපි සූදානම්. ඒකේ මදිපාඩුව අපි දෙන්නම්. කමක් නැහැ නේ මෙන්නවන්ස. අනිකාට උදව් කරන්න, අනිකාට පරිත්‍යාග කරන්න ඔබ දැනගන්න ඕන. ඔබට හුරු කරන්න ඕන. මුංචි කාලේ ඉඳලා හැදුවොත් මේ විදේශගත වෙලා ඉන්න අය වගේ ඔබත් හුරු වෙනව කවදා හරි. මොන රටට ගියත් මොන රැකියාව කරත් ඔබ කාටත් උදව් කරන්න පෙළඹෙනව හිතක් එනවා. ඒ නිසා අද ඔබට මේ කැටේ දෙනවා. මේ කැටේ දෙන්නේ හිස් අතින් නෙවෙයි. හදවත පිරිසුදු, මනුස්සකම දන්න, ජීවිතේ හැම දෙයක්ම තෑරලා තියෙන ඔබ වැනි දරුවන් 4 දෙනෙක් ඉන්න මේ රටේ ඉපදිලා දුප්පත් ඒකක දුප්පත් ගමක ඉපදිච්ච මනුස්සයෙක් තමයි දෙන්නේ. ඒකෙන්ද මගේ හදවත හොඳයි. මම හැමෝටම දෙන නිසා මගේ අතින් මම ඒක දෙනවා. මේ හිස් කැටේට මුදලක් දාලා දෙනවා මේ වෙලාවේ. අපි මේ වැඩිත් කරමු. කැටේ ගන්නකො හැමෝම. මම අද රුපියල් 100ක් දෙනවා. පුතේ මේ රුපියල් 100ත් මගේ නෙවෙයි. ඒකත් කියන්න එපා. මම මේ මහා උජාරුවෙන් මේ සල්ලි අරගෙන බෙදුවට රුපියලක්වත් මගේ නන් නෙවෙයි. ඒකත් කියලා තමයි දෙන්නේ. මේ සල්ලි විදේශ ගත වෙලා ඉන්න මාමලා නැන්දලා විවිධ විදියට අපිට ගෙවල් හදන්න දෙනෝනේ. ඕකෙන් පොඩි ගාණක් එහෙම මෙහෙම ඉතුරු වෙනවා. තේරුණාද? ඒ ඉතුරු වෙන මුදල අපි කරන්නේ මේ වගේ සමාජ සත්කාරවලට ලබා දෙනවා. අද දවසේ කරන්නේත් ඒ වැඩේ. ඒ වගේම චමින්ද මාමාට කිව්වා, මං කිව්වා මේ කැට ටිකක් ගන්න යන්න ඕන ගිහිල්ලා. ඇත්තට මම සල්ලි දෙන්න කැට ගන්න හැදුවේ. චමින්ද මාමා තමයි මේ කැටට සල්ලි දුන්නේ. කඩේට ගියාට පස්සේ මට ඉස්සෙල්ලා යා බිල ගෙවල ඉවරයි. චමින්ද මාමට අත්පුඩියක් ගහන්න ඕන. චමින්ද මාමා අතිනු කැටේ දෙමු එන්න. අපි ඉස් කැටයක් දෙන්නේ මෙන්න පළවෙනි රුපියල් 100. හරි නේද? හරි. චූටිම චූටි දරුවකට ඉස්සෙල්ලම මේක පුරවන්න ඕනේ. කොහොලා හරි කාගෙන් මෙතන කාගෙක කාගෙන් මතක් අඩුයිද කියලා මම දන්නේ නැහනේ. හරි. දුප්පත්ම කරගියා ගන්න දෙයක් නැති කෙනෙක්ගේ නිවසක් හදනවා පළවෙනි අවුරුද්දේ. ඊළඟ අවුරුද්දෙත් එහෙමයි. ඊළඟ අවුරුද්දෙත් මම මේ විදිහට ඇවිල්ලා දෙනවා. හොඳේ? ටොපි එහෙම කන්න එපා වැඩිය. තියා ගන්න ඕන. හැබැයි හැමෝටම තෑගි හම්බ වෙනවා. දැන් මේක ඉදිරි කරා කියලා ඔයාලගෙන්
එකතු කරලා ඔයාලටම දීලා යනවා. ඔයාලට තවත් ටෑග් දෙනවා මේක එකතු කරාට පස්සේ. හරි? හැබැයි එහෙම කියලා තාත්තගෙන් අම්මගෙන් සල්ලිල්ල මේක පුරවන්න යන්න එපා. ඈ? තාත්තා බොහොම මාරුවෙන් කුලිය වැඩ කරලා ගෙන සල්ලි මේක එකපාර. මොනෝ හරි දැන් මාමල නැන්දලා විවිධ අය දෙනවනේ. රුපියල් 2ක් දාන්න වැඩි එපා. තීන වෙලාවට තීනෝ නම් පමනක් දාන්න. අම්මට තාත්තට කරදර කරලා මේක පුරවන්න යන්න එපා. ඔයාලගේ පවුලේ කාටවත් තමයි මේක ප්‍රයෝජනෙ වෙන්නේ. හරි. මෙන්න ගන්න. හරි. හරි. ඔන්න හැමෝටම රුපියල් 100 ගානේ අපි අද දවසේ ඉතිරි කරලා දෙනවා. හරි. බලමුකෝ මේක හම්බුනාට පස්සේ කිවල් හදයිද අපි වෙන මොන හරි කරයිද දන්නේ නැහැ නේද? අපි සමහරක් ගලහට ඔයාලගේ අනාගතය හදන්න පුළුවන් මේ තුලින්. අපි එදාට කියන්නම් මොකද්ද කරන්න කියලා. අපි ගේ හදන තමයි වැඩේ කරන්න කියලා අපි දැන් මේ වෙලාවේ කියන්නේ. ගේ හදනවා තමයි. අනිවාර්යයෙන්ම ගියක් හදනවා. ගේ හදන්න ඔයාලත් එකතු කර ගන්න ඕනේ. ඒකයි මම මේ කරන්නේ. රයිට්. කොල්ලන් කැටි. ආ මේක දාගන්න. මේක දාන්න. හරි හැමෝටම මේ කැටේට දාන්න. ආ කැටේට දාන්න. ඔන්න හැමෝටම දෙනවා. හරි. කැටේට දාගන්න. කැටේට දාගන්න ඕන ඈ. හලෝ. ආ අපතේ. කැටේට දාගන්න ඕන ඈ. හැමෝටම විදේශගත වෙලා ඉන්න අපේ සහෝද පිටවතුන්ට ලෙඩ දුරු වෙලා කරදර නොම වෙලා ජීවිතේ සතුටින් ගෙවන්න හැමෝටම ශක්තිය ධෛර්ය ලැබේවා කියලා තමයි අපි අද දවසේ මේ හැම දෙයක්ම කරන්නේ. මොකද අපට උදව් කරනවා ගෙවල් හදන්න. ඔවුන් දුක් මහන්සිලා හම්බ කරන සල්ලි තමයි අද දවසේ මේ අහිංසක දරුවන්ගේ සිත් සතුටු කරන්නට අපි තීරණය කරේ. ඒ නිසා බොහොම සෝදී බොහොම පිං හැමෝම කැටේට දාන්න ඕන. කැටේට දාන්න. දැන් අද ඉඳලා අවුරුද්දක් දෙනවා. වැඩි එපා අවුරුද්දයි. අවුරුද්දක් ඇතුළත අපි ඔයාලගේ ගමේ ලස්සන වැඩක් කරමු අවුරුද්දෙන් අවුරුද්දට. මේක රට වටාම අපි මේ වැඩේ කරන්න අද ඉඳලා අදිස්ථාන කරගන්න ඕන. හරි. අද ඉඳලා. හොඳයිද වැඩේ නරකද? ඈ? හොඳයි නේද? මොකද දන්නවද? දරුවන්ට උගන්වන්න ඕන තවත් කෙනෙකුට උදව් කරන්න. දරුවන්ට උගන්වන්න ඕන තවත් කෙනෙකුගේ දුක හඳුල වේදනාව හඳුනා ගන්නට.